විශේෂයෙන්ම අපනයනය අන්සේ අපනයනය කිරීම අඩු වෙලා නැහැ. තවත් නිෂ්පාදනංශ ගණනාවක් ක්‍රියාත්මක කරගෙන එනවා. මේ නිසා අපි අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ මේකෙන් පහර වැදුණු අංශ. ඒක තමයි සංචාරක ව්‍යාපාරය. දැන් ගමන් තහනම් යවලා තිබුණා රටවල් ගණනාවක්. ඒ දැනට ඉන්දියාවත් චීනෙත් ස්විස්සලන්තයත් ලැබුව ප්‍රදේශක ඉවත් කළා තියෙනවා. මේ බලාපොරොත්තු වෙනවා තවත් රටවල් කීපයකින් ඒ වගේ සිදුවේ කියලා. අගෝස්තු මාසයේ සංචාරකයන් ලබා ගන්න විශේෂ වැඩපිළිවෙළක් ඊයේ කැබිනට් මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරා. හෝටල් වලට පමණක් නෙමෙයි කුඩා සංචාරක ව්‍යාපාර ස්ථාන වලටත් අපි සහන දෙනවා, උදව් කරනවා. ඒකට සම්බන්ධ අනික් කොටස් වලටත් අපි එහෙම සහන දෙනවා. ඒවයි වැඩ කටයුතු කරපුවාගේ ණයවලටත් සහනයක් දෙන්න කියලා තමයි දැන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය කටයුතු කළ බවත්, රටේ ආර්ථිකයේ අලි නගා සිටවීම රජයේ ඉදිරි පියවර බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. පළවෙනි මාසෙදී විශේෂයෙන්ම ISIS ත්‍රස්තවාදීන්ව අත්අඩංගුවට ගන්න ක්‍රියා කරා. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයක් ඇති කරා. දැන් මේ දෙවනි මාසෙදී විශේෂයෙන්ම ආර්ථික රංවල සංවර්ධන ඉදිරියට ගෙනියන්න අපි ක්‍රියා කරනවා. ගම්පෙරළි වැඩසටහන, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන වෙන් කළා තියෙන මුදල් අපි වැඩි කරන්නට යනවා. අපි උපායධාරීන් 20,000කට දැන් රැකියා දෙන්නට යනවා. ඊට අමතරව තුරු නැගෙනහිර తాවකාලික ගුරුවරුන් 1,300කට ඒ පත්වීම් ලබලා දෙනවා. මධ්‍යම පන්තියේ නිවාස අධිකාරියෙන් මිලදීලා ගන්නවනම් නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒ සහන ණය ලබලා දෙන ප්‍රමාණය මිලියන 6ක් වෙනකක් අපි වැඩ කරලා තියෙනවා.